Divithura කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මෙන්න මේ වගේ කතාවක් කතා කරන්න උත්සාහ කරනවා කියලයි. අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට කැමති වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්න. ඉතින් අගස්තිගේ වාහනේ විකුණපු සල්ලි ගැන ඉදිරියේදී අගස්ති ඇත්තටම වින්ඩිකෙන් ඇහුවට පස්සේ මොකද වෙන්නේ? අගස්ති මේ වෙලාවේදී මොන විදියට හැසිරෙයිද? අපි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට කැමති වෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙලාවේදී මෙන්න මේ වගේ කාරණාවක් දැනගෙන ඉන්නවා කියන දේ ගැන අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා සාකච්ඡා කිරීමට කැමති වෙන්නේ. ඇත්තටම වින්ඩි දැන් අගස්තිව රවට්ටගෙන යන්න බලාපොරොත්තු වෙයි. ඇත්තම කියනවා නම් පැමිණෙන ලොකුවට බලාපොරොත්තු වෙන තැනක් තියෙනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි කියන එක මම මෙතනදී සිහිපත් කරන්නට උනන්දුවක් දක්වනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කිරීමට කැමති වෙන්නේ. කොටින්ම කියනවා නම් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් දකින්නත් පුළුවන් වෙනවා. ඔය අගස්ති ඇත්තටම වින්ඩි දැක්කට පස්සේ කේන්ති ගන්න එක ගැන නම් අපිට කවදාවත් ලොකු දෙයක් විදියට පේන්නේ නැහැ කියලයි. මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රසක්ම ඇති කරගන්නේ කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නේ. ඇත්තම කියනවා නම් තව දෙයක් ගැන මට මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උවමනාවක් තිබෙන බව. මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන මම මෙතනදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොටින්ම කියනවා නම් අගස්ත මංගේ ඇත්තටම බිස්නස් එක ගැන හැමදේම ගැන අහන්න කලින් අහන්නේ තමන්ගේ වාහනේ විකුණන සල්ලිකෝ. ඒ වගේම ස්පිරිතාලට ඇවිල්ලා ඇඟිලි අස්සන් අරගෙන ගිහින් හොර ඩොකියුමන්ට් හදලා විකුණපු දේවල් කොහෙද? ඒ සල්ලි වලට මොකද කරේ? මේ මම ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සෝදානමින් ඉන්නවා කියන එකත් අගස්ත මෙතනදී කතා කරයි කියලයි මට ඔත් එක කියන්න වෙන්නේ.